දෙදහස් දාහතර වසරේ දහවෙනි මාසේ විසි හයවෙනිදා භාවනා වැඩසටහන. නොබැදුණු නොගැටුණු නොඇලුණු නිවන ප්‍රාර්ථනා කරන්නේ නම් ප්‍රාර්ථනාව කුමක්දැයි අවබෝධ කළ යුතුය. දකින්න කැමැතිනම් දැකීම කුමක්දැයි අවබෝධ කළ යුතුය. මේ කියමන කියලා තියෙන වෙන කවුරුවත් නෙමේ, මම්ම තමයි. විවාහාරික නමින් ඇඹිලි පිටියේ ආනන්ද කියන නාම මාත්‍රයේ විසින් තමයි මේක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. සදාම් මල් නැමැති ග්‍රන්ථයේ. එය විවාහාරික නමක් පමණයි. මගේ නම, මට නමක් නැහැ. හොඳ නමකුත් නැහැ, නරක නමකුත් නැහැ, මොනම නමක්වත් මට නැහැ. නම අහෝසි කරගත්තා. නමක් නැහැ. නේද? නමක් නැහැ කියන්නේ කාඩ් එකක් නැහැ. නේද? කාඩ් කුඩු වෙන්නේ නැහැ කවදාවත්. මොකද හේතුව? කාඩ් එකක් නැහැ නේ. කාඩ් එකක් නැහැ. හැඳුරුම් පතක් නැහැ. මට හැඳුරුම් පතක් නැති කෙනෙක් මම. ඉතින් මම කියන්නේ එතකොට හැඳුරුම් පත නෙමෙයිද? නෑ, ඒ විවාහාරික ඔබේ භාෂාව, ඒක මගේ භාෂාවක් නෙමෙයි. මගේ භාෂාව උගන්වන්නයි මම මේ උත්සාහ කරන්නේ. ඔබේ භාෂාවයි. ඔබේ භාෂාව කියලා කියන්නේ ඔබේ සිංහල භාෂාවනේ, කතා කරන භාෂාව, මව් භාෂාව. ඒකෙන් උගන්වන්න උත්සාහ කරන්න. මට භාෂාවක් නැහැ. මම දකින ලෝකය භාෂාවකින් කතා කරන ලෝකයක් ගැන නෙමෙයි. මගේ බණවලට ධර්මයට භාෂාවක් අවශ්‍ය කරන්නේ. අන්න ඒ ධර්මයට ඔබ පිවිසෙන්න ඕන. ඒ උදාරතර ගමන් මග තමයි අපි අවබෝධ කරගන්න ඕන. හැම කරුණක්ම හොඳින් ශ්‍රවණය කරන්න. හොඳින් ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරද්දී ඒ කියන වචනේ රසය ඔබ විඳින්න. ඒ අරුත ඔබ විඳින්න, තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න තුල ඔබ ඒ අර්ථය ක්‍රමානුකූලව ඔබ ඇදී ඇදී යන්නේ ධර්ම රසයට. ධර්ම රසයෙන් පිබිදෙන්න තරමටම ජීවිතේ ධම්ම ජීවිනෝ බවට පත් වෙනවා. එනිසා ධර්මය ගැන හොඳින් හිතන්න, විමසන්න, ධර්ම රසයේ විඳින්න, ඒ තරමට ඔබ ධර්මයට ළඟා වෙනවා. මොකද්ද ධර්ම රසය කියන්නේ? ධර්ම රසය තුල සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා නැත. තිවෙන්නේ අදුක්කම සුඛ වේදනා. අදුක්කම සුඛ වේදනා කියලා කියන්නේ දුකක්කටපත් නොවන, දුකට නොපෙරළෙන අවේදීත සුවය. අවේදීත සුවය. ඉතින් නිවන සැප වෙන්නේ කොහොමද? විඳින්න නැති නිසා. සැපයි කියලා දෙයක් විඳින්න නැති නිසා නිවන සැපයි. දුකයි කියලා දෙයක් විඳින්න නැති නිසා නිවන සැපයි. මමයි කියලා කෙනෙක් විඳින්න නැති නිසා නිවන සැපයි. ඔබ හැම දෙනාම මමයි කියලා කෙනෙක් විඳ විඳද ඉන්නේ? ඔව්. මට නින්දා, මට ප්‍රශංසා, මගේ බලාපොරොත්තු කඩවීම, මගේ ප්‍රාර්ථනා, නොයෙකුත් දේවල් හැම කුණු කන්දක්ම තමන්ගේ. ගෙදර තියෙන වටිනාම බඩුවත් තමන්ගේ, කුණු ගොඩක් තමන්ගේනේ. ඒ වගේම තමයි හිත ඇතුලේ තියෙන හොඳ දේවලුත් තමන්ගේ, නරක දේවලුත් තමන්ගේ. මේ ඔක්කොම කුමක්ද? ඒ තමයි අවිච්ඡා පච්චයා සංඛාරා.
අපේ නොවන ලෝකයක් අපේ කියලා හිතනවා. අපේ නොවන සංකල්ප ටිකක් අපේ කියලා හිතනවා. අපේ නොවන දෘෂ්ටි ටිකක් අපි අපේ කියලා හිතනවා. විශ්වාස මත ඇදහිලි වලින් පිරි ලෝකය ජීවිතේ පිරි පවතින එකයි. බයෙන් බියෙන් ත්‍රාසයෙන් තෙරපිච්ච පුජ්‍යලයෝ නොයෙකුත් විදියට විසඳුම් සොයනවා. මම බේර ගන්න උත්සාහ කරන්නේ මමත්වය දියුණු කරන්න, මම වැඩෙන්න, මම දියුණු වෙන්න සහ මමත්වය ආරක්ෂා කරන්නයි උත්සාහය තියෙන්නේ. එහෙත් ඒ උත්සාහය කවදාවත් සඵල වෙන උත්සාහයක් නොවේ. මම බේර ගන්න පුළුවන්ද? බෑ. මම බේර ගන්න බෑ. එහෙනම් මොකද අපි කරන්න ඕන? මම අතහරින්න ඕන. මේ මොහොතේම මම අතහරින්න ඕන. කොහොමද මම අතහරින්නේ? මම වැඩෙන්න, එහෙම නැත්නම් මා ළඟ මමත්වය රැඳෙන්නට හේතුකාරක වෙන අවිද්‍යාත්මක සංස්කාරය නතර කරන්න. සබ්බ සංඛාර සමතෝ. සංස්කාර ලෝකය සමණයටපත් කරන්න ඕන, අවසන් කරන්න ඕන. ඒ සංස්කාර ගලාගෙන එන එක නතර කරන්න ඕන. සංස්කාර ගලාගෙන එන එක නතර කරන්නේ කොහොමද? කොයි විදියට බැලුවොත්ද? කොයි මාවතේ ගමන් කළොත්ද? මොන වගේ ප්‍රතිපත්තියක් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන්ද? මාවත නම් නිරෝධ මාවත. නිරෝධ මාවත කියලා කියන්නේ ඒක තාර පාරක්වත් ගුරු පාරක්වත් කොන්ක්‍රීට් පාරක්වත් නෙමෙයි. ඒ නිරෝධ මාවත වැඩිච්ච දිසාවක් ආරම්භ වෙන තැනක් කෙලවරක් නැත. ඒ පාර ගමන් කරන්න ඉහළට හෝ මේ සතර දිසාවට හෝ මේ දස දිසාවෙන් එක දිසාවකටවත් නොවේ. ඒ නිසයි ඒට නිරෝධ මාර්ගය කියලා කියන්නේ. ඒට ගතයුතු ක්‍රියාමාර්ගය, ක්‍රමවේදය, ප්‍රතිපත්තිය කුමක්ද? කර්මය ඉක්මවා ගමන් කිරීම. ඒ කියන්නේ නතර වෙලා ඇවිදගෙන යන්න පුළුවන් සුවිශේෂී ක්‍රියාමාර්ගයක්. නතර වෙලා ඇවිදගෙන යන්න පුළුවන් සුවිශේෂී ක්‍රියාමාර්ගයක්. කොහොමද මිනිස්සෙක් නතර වෙලා ඇවිදගෙන යන්නේ? නිහඬව කතා කරන්නේ. මේ මාගේ සියලුම වචන නිහඬයි. ඔබට ඔය හඬ ඇහෙන්නේ කවදකාරේ මේ මාගේ වචනේ තේරුම් ගත් දවසක. ඔබ මේ වචනේ තුල සංගවපු, ගැප් කරපු නිහඬ බව හඳුන ගන්න. අන්න එදාට තමයි ඔබ ධර්මයේ දැක්කා කියලා කියන්නේ. ධර්ම අවබෝධය කරගත්තා කියලා කියන්නේ. මේ හැම වචනයකම තියෙන්නේ මහා නිහඬියාවක්. ඒක පුජ්‍යල නිහඬියාවක් නෙමෙයි. දැන් ලෝකේ අපි නිහඬ වෙන්නේ කොහොමද? කෙනෙක් හැටියට. ඊළඟට නිහඬ වෙන්නේ කොහොමද? ක්‍රියාවක් හැටියට. එහෙමත් නැත්නම් අපි අනක් හැටියට. එහෙම නිහඬ වෙනවා. මේ නිහඬියාව එහෙම නිහඬියාවක් නොවේ. මේ ස්වභාවික නිහඬියාවක්. ඒ ස්වභාවික නිහඬියාව ජීවිතේ නිවාසනසන ස්වභාවිකෙන් යුක්තයි. හාත්පස හැම පැත්තෙම නිවන ස්වභාවයකින් යුක්තයි. දවන ගිනි පොකුරක් තියෙනවා. ඒ ගිනි පොකුර මෙතනින් පලා යනතුරු ඔබ ක්‍රියා කළ යුතුයි. අතහැරීම පුරුදු කළ යුතුයි. ක්‍රියාව ඉක්මවා. මේව හොඳින් රස විඳින්න මේ වචන. පිටින් පොඩ්ඩක් අහගෙන ඉඳලා "නේ මට තේරෙන්නේ නැහැ" කියලා කියන්න එපා. හොඳින් අහන්න. මහණෙනි හොඳින් ශ්‍රවණය කරන්න කියලයි බුදුජානක මහසී දේශනා කරන්නේ. ඉතින් හොඳින් ශ්‍රවණය කරන්න. ඔබ බුදුවරු දකින්න ප්‍රාර්ථනා කළත්
ඔබ දන්නවද මස් ඇස් වලින් බුදුවරු දකින්න බෑ කියලා බුදුවරු දකින්න බෑ මස් ඇස් වලින් එහෙනම් අජාසත් කුමාරය දකින්නනේ මස් ඇසින් බුදුහාමුදුරුව දකින්න බෑ එහෙනම් දේවදත්ත දකින්නවා එනිසා ඔබ මස් ඇස් වලින් බුදුවරු දකින්න නෙමේ පාරමිතා කරන්න ඕන ප්‍රඥාවෙන් නුවණින් බුදුවරු දකින්න බුදුරජාණන් වහන්සේගේ පිළිරුව කාටවත් නෙලන්න බෑ ඇයි බුදුරජාණන් වහන්සේ අපටිම කෙනෙක් බුදුරජාණන් වහන්සේ අපටිම කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සංකේතයක් ඒ ස්වභාව ලක්ෂණ ඇතුව අපි නිර්මාණය කරගන්නෝ ඒකට අපි ගරු කරනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කණුවක් කොන්ක්‍රීට් කණුවක් හිටවලා තිබ්බොත් මෙතන තමයි උපත ලැබලා තියෙන්නේ මෙතන තමයි පිරුණම් පෑවේ මෙතන තමයි බුද්ධත්වයට පත් උනේ කියලා අපි ඒවටත් ආචාර කරනවා ඒක කරන්න ඕන ඒක සම්මුතිය සම්මුති ක්‍රමවේදය මහරහතන් වහන්සේලාත් පවා මහරහත් බවට පත් උනාට පස්සේ පවා තමන්ගේ ගුරුවරු ඉන්න දිශාව බලලා ඒ පැත්තට කකුල් දෙක දාන්න නැතුව සතපුණා සරියුත් මහරහතන් වහන්සේ වගේ උත්මයෝ පවා ඒ නිසා ඒකේ කිසි දෙයක් අඩුවක් කරගන්න නැතුව වෙනසක් කරන්න නැතුව මේ අපපටිම බුදුහාමුදුරුව දකින්න අපපටිම බුදුහාමුදුරුව දකින්න ඒ බුදුහාමුදුරුව හරි ලස්සනයි ඒ බුදුරජාණන් වහන්සේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මයන් වලින් විනාශ කරන්න බෑ විනාශ වෙන්නෙත් නෑ ඒ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන්නේ සදාතනික සනසෙල්ලා සදාතනික සනසෙල්ලා නිවන නිත්‍යයි ඒකට හේතුව නිවන පවතින්නේ අනිත්‍ය ඇසුරු කරගෙන නිවන නිත්‍යයි නිවන පවතින්නේ අනිත්‍ය ඇසුරු කරගෙන අනිත්‍ය කියන්නේ කිසිදු දෙයක් නිට්ඨ කර නොගැනීම අල්ලා නොගැනීම යමක් අනිත්‍ය නම් අනිත්‍ය වශයෙන්ම අතහැර සිටීම දැන් පුජ්‍යලේ කැටියට නේද ඔබ හැමදේනම අතහරින්නත් පුළුවන් නොයෙකුත් දේවල් අල්ලා ගන්නත් පුළුවන් හැබැයි මේ හැමදේම කරේ කවුද කියලා අහුවොත් මම මෙතෙන්දී අතහැරීමේදී සුවිශේෂී වචනයක් සබ්බ සංඛාර කියන වචනයක් එහෙම නැත්නම් සියල්ල අතහැරීම කියන එක සිද්ධ කරනවා සියල්ල අතහැරී තැන මම ඉන්න පුළුවන් කමක් නැහැ අන්න ඒ අතහැරීම බලන්න ඔබේ මනස තුල ක්‍රියාත්මක කරලා සියල්ල අතහැරීම සියල්ල අතහැරීම ඇති තැන ඔබේ මනසට මහ පුදුම විවේකයක් තියෙනවා නිතරම මල්මත්වය අතහැර පලා යන්නට උත්සාහ කරන්න. මමත්වය අතහැර පලා යන්නට ඉවත්ව යන්නට උත්සාහ කරන්න. ඔබ නැවත නැවත බැඳෙන්නේ මමත්වයටමයි. එක සැරයක් නිවැරදි කළාට නිවැරදි වෙන්නේ නැති දෙයක් තමයි මේ හිත. මනාව ධර්මයේ ගලපාගෙන මේ මමත්වය අතහැර යා යුතුයි මමත්වය අතහැර පලා යන්න අතීතය සොයන්නට එපා අනාගතය සොයන්නට එපා වර්තමානයේ රැඳෙන්නට එපා අතීතය සොයන්න එපා අනාගතය සොයන්න එපා පතන්න එපා වර්තමානයේ රැඳෙන්න එපා
ඒ කාලයෙන් නිදහස් වූ රසය ගුණය ඔබ අත්දකින්න. තමා තුළින් මමත්වේ පලා යනවනම් ඒකට අප සතුටු වෙන්න. ඒක හරියට අපේ කකුලෙන් කටුවක් ගලවනවා වගේ වටින දෙයක් නිසා. ඒ නිසා ඒක ග්‍රහණය කරන්න, ඒක අල්ලගන්න, ඒකට අකමැති වෙන්න කාරණයක් නැහැ. අනුන්ගේ දේවල් ඒ අනුන්ටම අයිති වෙන එක, ලෝකේ දේවල් ලෝකෙටම අයිති වෙන එක යථාර්ථයයි සත්‍යයයි. ඒ නිසා ඒක කිසිම විදියකින් ග්‍රහණය කළ යුතු නැහැ. ඒ ග්‍රහණය කළොත් තමයි අපේ මනසේ ශරීරයේ කම්පන හටගන්නේ. ඉතින් එසේ අවබෝධය තියෙනවා නම් ධර්මාසනයෙන් දේශකයෙකු බහිනවා වගේ, ධර්ම කථිකයෙකු බහිනවා වගේ හරි ලෙහෙසියෙන් තමන්ගේ මමත්වේ ඉවත් වෙලා යන්න, තුනී වෙලා යන්න ඉඩ හරිනවා. ඒගොල්ලන්ට ඔය කිසිම ගැස්සිල්ලක්, පැද්දිල්ලක්, හෙලවිල්ලක් අවශ්‍ය නැහැ. අයිස් කැටයක් දිය වෙලා ගියා වගේ දිය වෙලා යනවා. කපුරු පෙත්තක් පිච්චලා ගියා වගේ අතුරුදහන් වෙලා යනවා. මොකද්ද මමත්වය? මමත්වය මකන්න පුළුවන්, දුරු කරන්න පුළුවන් ලෝකෝත්තර ධර්මයකට පමණයි. ලෝකෝත්තර ධර්මයක් කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සංකල්ප නැති ධර්මයකට. ලෝකෝත්තර ධර්මයේ සංකල්ප දෘෂ්ටි නැත. ලෝකෝත්තර ධර්මයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැත. ලෝකෝත්තර ධර්මයේ කාලය නැත. ලෝකෝත්තර ධර්මයේ රැය දහවල නැත. ලෝකෝත්තර ධර්මයේ ස්ත්‍රී පුරුෂ භාවය නැත. ඒ ධර්මයට පමණයි ඔබේ මමත්වය දිය කර හරින්නට පුළුවන්, තුනී කර හරින්නට පුළුවන්. ධර්ම අවබෝධයේ පිණිස කළ යුත්තේ කුමක්ද? ධර්ම අවබෝධයේ පිණිස කළ යුත්තේ කුමක්ද? ක්‍රියාවෙන් සොයාගත නොහැකි, නතර වීමෙන්ම ප්‍රත්‍යක්ෂ කළ හැකි ධර්මයක්. ක්‍රියාවෙන් සොයාගත නොහැකි, නතර වීමෙන්ම ප්‍රත්‍යක්ෂ කළ හැකි ධර්මයක්. බලන්න ඔබ දුවනවද කියලා. තාමත් දුවනව නම් නතර වෙන්න, නතර වුණු තැන ඔබට ඒ ප්‍රත්‍යක්ෂතාවය ඇති වේ. නතර වන්න. ඔබ තාමත් දුවනවා, නතර වන්න.
ඔබ තවමත් දිවගෙන යනවා ඔබ නතරවන්න ඔබ සොයන දේ තිබෙන්නේ නතර වුණු තැනයි විදුලි කම්බියක් ඔබේ අතින් ස්පර්ශ කළොත් එම කම්බියේ තියෙන විදුලිය ඔබට වදිනවා ඒ වගේම ඔබ දෘෂ්ටියක් ස්පර්ශ කළොත් ඒ දෘෂ්ටිය තුළ තියෙන වේදනාව ඔබට වදිනවා ඒ නිසා දෘෂ්ටි ස්පර්ශ නොකරන්න කිසි තැනක පියවර නොතබන්න පියවර නොතබා පියවර නොමැන ගමන් කරන්න දෙපය මහ පොළොවේ නොතබන්න දෙපය මහ පොළොවෙන් ඉහළට ගන්න දෙපය යනු ප්‍රතික්ෂේපය හා අනුමැතිය දෙපය ඉහළට ගන්න ගැඹුරු මනසින් නතරවන්න මම යන ගමන නතර වුණා නම් නිවනේ ගමන ආරම්භ වෙනවා එතනම ඔබේ මමත්වයේ යන ගමන නතර වුණා නම් ස්වභාවයෙන් නිවනේ ගමන ආරම්භ වෙනවා මමත්වය ගමන් කරද්දී නිවනේ ගමන ආරම්භ වන්නේ නැහැ මමත්වය නතර වෙද්දී මමත්වයේ ගමන නතර කරද්දී නිවනේ ගමන ආරම්භ වෙනවා ඒ ස්වභාවයෙන්ම නිතැතින්ම නිරායාසයෙන්ම නිර්වාණ මාර්ගයේ ගමන් කරනවා ආයාසය යම් තැනක දුරු කරයිද නිරායාසය එසැනින් උපදී චක්‍රය රෝධය යම් තැනක නතර කරයිද නිරෝධය ඒ මොහොතේම පහළ වෙනවා මේ දේ ගත යුතුයි මේ දේ නොගත යුතුයි කියා දෙයක් නැත ගත යුතු සියල්ලත් නොගත යුතු සියල්ලත් අත්හල යුතුයි මේ දේ ගත යුතුයි මේ දේ නොගත යුතුයි කියා දෙයක් නැත ගත යුතු සියල්ලත් නොගත යුතු සියල්ලත් අත්හල යුතුයි එවිට ඔබ අත්හරින්නේ මමත්වයයි එවිට ඔබ අත්හරින්නේ සියල්ලයි ඔබ නතරවන්න සියලු දෙනාම නානා ප්‍රදේශවලට දිවගෙන යන බග පේනවා නතරවන්න දෘෂ්ටි වලින් නතරවන්න සංකල්ප වලින් නතරවන්න ක්‍රියාවට බැස ගැනීමෙන් නතරවන්න ඉන්ද්‍රියන්ට බැස ගැනීමෙන් නතරවන්න කාලයට බැස ගැනීමෙන් නතරවන්න පුජ්‍යලත්වයට නැඹුරු වීමෙන් නතර වෙන්න පුජ්‍යලත්වයට බැඳීමෙන් නතරවන්න ක්‍රියාව අතහරින්න ක්‍රියා කරන යමක් නෙමේ ක්‍රියාව අතහරින්න මානසික කායික වාචික ක්‍රියාව අතහරින්න
තවමත් මා දිවගෙන යනවා නොවේද? නතරවන්න. ඒ නතරවීම මනසට නොබැස ගැනීමෙන් මනස ස්පර්ශ නොකිරීමෙන් සිදුවන්නා උදයක්. මේ භාවනා කරන්නේ මම. මේ මොහොතේ හසුරුවන්නේ මම. මමත්වයට බැසගෙනම භාවනා කරනවා. භාවනාවෙන් විය යුත්තේ මමත්වයෙන් නිදහස් වීමයි. මමත්වයට බැසගෙන භාවනා කිරීම අවසන් කළ යුතුයි. එය නිවැරදිව අවසන් කරන්න. ධර්මය තේරුම් කර ගැනීමට තියෙන වීරිය හීන නොකරන්න. ජීවිතේ ලබා දිය හැකි ඉහළම මානසික බලය, වීරය, ඥාන බලය එය වෙත යොදවන්න. ඒ ධර්මානුකූලව හැසිරවීමක් උදෙසා අප දේශනා කරන ලද ධර්මානුකූල හැසිරවීමක් සඳහා උදෙසා ඔබගේ සියලුම ප්‍රඥා බලය, වීරය, අප්‍රතිහත ධෛර්යය, නොපසුබස්නා උත්සාහය හැම පැත්තෙම ලබා දෙන්න. එය කිසි විටක හීන නොකරන්න. ගමන කෙලවර වෙනතුරු නතර වීමක් නැත. නතර වෙනතුරු වීරිය අත්හැරීමක්ද නැත. මමත්වය ඉක්මවා පලා යන්න. මමත්වයට බැස නොකන්න. මේ මොහොතේ ඔබ මමත්වයට බැසගෙනද මනෝ ක්‍රියාවට හසු වෙලාද? කර්මකාරීක් වීද? කර්මයෙන් නිදහස් වීද? කර්මයෙන් නිදහස් වන්න, කර්මකාරීක් නොවන්න. ක්‍රියාවෙන් නිදහස් වන්න, ක්‍රියාකාරකයෙක් නොවන්න. එක් දෙයක් අතහරින විට තව දෙයක බැඳීමකින් අතහරින ගුණය සිතේ ස්වභාවයයි. ඒ නිසා එක් දෙයක් අතහැර සියල්ල අතහැරම වාසය කරනවා මිස තව දෙයකට නොමැදෙන්න. තවත් දෙයක් ග්‍රහණය නොකොට අතහරින්න. ග්‍රහණය කිරීමෙන් තොරව අතහරින්න. ග්‍රහණය කිරීමකින් තොරව අතහරින්න. කිසිදු සිතුවිල්ලක් පදනමක් තවත් දෙයක් ග්‍රහණය කර නොගෙන අතහරින්න. පුජ්‍යලත්වය සමග සියල්ල අතහරින්න. මානසික ක්‍රියාවලිය සමග සියල්ල අතහරින්න. පුජ්‍යලත්වය අතහරින විට සියල්ල අතහැරෙනවා ඇති. නිරන්තරයෙන්ම ඔබට සැඟවී යන ධර්මතාවයක් වේද ඒ පුජ්‍යලත්වයයි.
මමත්වය දුරු වෙනවා නම් ඒක භාග්යයක්. මම කියන්නේ බොරු සංකල්පයක්. ඉතින් අපේ හිත තදින් මේක අවිද්‍යාවෙන් ගැට ගහගෙන ඉන්නෝ මගේ ඇහැ මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය ඈ නේද මගේ සිතුවිලි කියන ගැට ගහගෙන ඉන්නෝ ඒ සිතුවිලි අතර හොඳ කෙනෙක් වෙනවා හැබැයි මමත්වයේ බොහොම හොඳ කෙනෙක් අපිත් මේ ඉන්න ඕන මහතුරු මහතුරු හැමෝම හොඳ අය මමත්වයේ හොඳ අය මමත්වයෙන් හොඳ කෙනෙකුට එක පාරට බැනවැදුනොත් ඔබ හරි නරක කෙනෙක් කියන මොකද වෙන්නේ කේන්ති යනවා කියන්නේ නේ සෑහෙන කේන්තියක් ගිහිල්ලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අර හොඳ කෙනා නරක වෙන්නත් පුළුවන් ඔබ නරක කෙනෙක් කියයි චෝදනා කරනවා තමන් ලස්සනයි කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට කිව්වොත් ඔබ හරි කැත කෙනෙක්. ඔයා ලස්සන නෑ. කිව්වොත් ඒ මොකද? මම නම් ඒ මනුස්සයෙක් එක්කයි කතා කරන්නේ. ඕනේ නෑ. ඈ කියලා හිතනවා. ඉතින් යෞවන කාලයේදී ධර්මයට පිවිසීම බොහොම වටිනවා. ඉතින් විදර්ශනා ඥාණයෙන් තව තව දේවල් අතහරින්න ඕන. අපිට වීරයෙන් අතහරින්න පුළුවන් දේවල් තියෙනවා. විදර්ශනා කරලා අතහරින්න ඕන දේවල් තියෙනවා. දැන් වාහනයකින් යද්දී අපිට නගින්න පුළුවන් කඳුත් තියෙනවා. තරණය කරන්න පුළුවන් වලවල් ගොඩලිත් තියෙනවා. නමුත් සමහරලාට ලොකු වලවල් ගොඩලි තිබුණොත් ගොඩ කරගෙන යන්න සිද්ධ වෙන දේවලුත් තියෙනවා. මොකද නැත්තම් අපිට විතර යන්න බැරි වෙනවා. හිර වෙනවනේ. ඒ නිසා මොකක් හරි බාධකයක් පාර හරහා කොටයක් ලොකු බාධකයක් වැටිලා තියෙනවා. ඒ වැටිච්ච එක විදර්ශනා කරන්න ඕන. ධර්මයේ පැමිණෙනෝ බාධකයට හිර වෙනෝ යන්න බැරි වෙනවා. දැන් ලෝඩ් එක වැඩි වෙන තරමට කඩු ගන්නව නැගින් හරි අමාරු වෙන්නේ. ඒක පළවෙනි ගියර් එකේ දාගෙන ගගා යනවා. ආයි බ්‍රේක් ගහන්නෙත් නැහැ, නතර කරන්නෙත් නැහැ. නතර කරොත් ගියර් මාරු කරොත් ආයි පස්සට එනවා. මේම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතයේ ලෝඩ් එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? කඩු ගන්නව යන ලොරියක් වගේ තමයි. එනනම් ධර්මයේ සමීප වෙනකොට උපාදාන ස්කන්ධේ ලොකු වැඩි, කන්දත් ලොකු වැඩි, තියෙන බරත් ලොකු වැඩි. සමහරලාට තියෙන චැසියෙන් දරා ගන්නත් බැරි බරක් තියෙන. ඒක පිටින් නෙමෙයි තියෙන්නේ, හිත ඇතුලේ තියෙන්නේ. පොඩි දෙයක් වෙන්න පුළුවන්, ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒක සාවින්වහන්සේ කෙනෙකුට ඒ කාලේ කොච්චර බණ ඇහුවත් ධර්මයේ ලං වෙනෝ දකින්නේ නැහැ. පස්සිතින් බුදුරජාණන් වහන්සේ බැලුවා මුහන්සේට මොකද්ද මේ හේතුව, මොකද්ද මේ බැඳීම කියලා. මේ පොඩි බැඳීම මොකන්ද? කකුළු මස් කන්නාස හිතිලා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඔක කඩෙන් ගෙනල්ලා දෙන්නත් බෑනේ. බුදුරජාණන් වහන්සේ උපායක් හැටියට කිව්වා අර මුහුදු ප්‍රදේශයේ ඔබ වහන්සේ පිණ්ඩපාති වදින්. එතකොට කවුරු හරි කෙනෙක් ඔය කකුල් දෙනවනේ නේද? ඒ වගේ තමන්ගේ හිතේ මොනෝව හරි ලොකු බැඳීමක් තෘෂ්ණාවක් තිබුණොත් එහෙම අර ඒක බාධකයක් හැටියට එනවා. විදර්ශනාවෙන් ඉවත් කරගන්න පුළුවන් දේවලුත් තියෙනවා. අර ආශ්‍රය කිරීමෙන් දුරු කර යුතු ධර්මතා හැටියට අර වගේ දෙයක් ඒ ආහාරය ගත්තට පස්සේ ඉවර වුණා. ඒ තණ්හාව නැති වෙලා අයියා. අර දුල දුක කියන්නේ ඒ වගේ තමයි. පොඩි දෙයක් මේ ඇඹුල් කන්න, මේ අඹ ගන්න නේ, ඒ මොකක් හරි එකක් හිතෙනවා. ඒ වගේ තමයි. ඉතින් මිනිස්සුන්ටත් කාටත් දුල දුක තියෙනවා. ඈ ඉතින් බලන්න ඕන මේ තමන්ගේ දුල දුක මොකක්ද? දුල දුක මොකක්ද කියලා බලන්න ඕන.
ප්‍රඥාව පැත්තට යොමු වෙන්න ඕන ප්‍රඥාවෙන් ඒ සිර වෙන බාධකය දිය කරන්න ඕන එහෙම නැත්නම් ආලෝකමත් කරන්න ඕන මනස නතර කරන්නේ මොකක්ද ආත්ම සෙනෙහය නම් අපිව නතර කරන්නේ මොකද්ද මගේ ආත්මය මොකද්ද මගේ ශරීරය කවුද මම කියලා මම මේ අරගෙන ඉන්නේ කියලා කෙස් වශයෙන් ලුම් වශයෙන් නහර වශයෙන් බලනු අහන ඔය වයින් තට්ටු කරලා මට අයිතිද මේවා මේවායි ඇත්තටම අයිතිකාරය කවුද එතකොට ඒගොල්ලෝ උත්තර දෙනවා කවුද උත්තර දෙන්නේ කෙස් නිය දත් මස් නහර ඇට ඒගොල්ලෝ කතා කරලා අපිට කියනවා මොකද්ද කියන්නේ සැබෑ අයිතිකාරයා ඊළඟට සිත මට දායිතිය මේ තියෙන දේවල් සිතේ තියෙන දේවල් මගේද කියලා බලන අහනවා එතකොට සිත උත්තර දෙනවා අන්න ඒ වයින් පෝෂිත වූ බල සම්පන්න වූ ඥාන දර්ශනයකුත් එක්ක අපි ඉස්සරහට යනවා තරංග වදින්නේ පුහුණුවක් එක්කනේ නේද පුහුණුවක් එක්ක තරංග වදින්න උත්සාහ කරනවා ඒ වයින් සන්නද්ධව ගිහාම මනා පුහුණුවකින් යුක්තව ගිහාම අපිට ආම ඉක්මනින් යුද්ධ ජයග්‍රහණ කරන්න පුළුවන් නේ පසු බාන්න එපා ඒ වගේම තමන් අර දැන් අර කපල ඉවත් කරගත යුතු කොටයක් උඩින් දඩබිඩි ගාලා වාහනේ දාගෙන යන හැදුවොත් එහෙම ඒක අපහසුතාවයට පත් වෙනවා එසේ කොටේ කපා ඉවත් කළ යුතුයි අපිට වීරයෙන් පහු කරගෙන යන්න පුළුවන් කොට කැලි තියෙනවා ඉවා යට කරගෙන හිම්බෙන් කරගෙන යන්න පුළුවන් නමුත් කපා ඉවත් කරගෙන යා යුතු දෙයක් නම් අපි විදර්ශනාවෙන් ඒක කපා ඉවත් කරන්නම ඕන ඒ නිසා තමන්ගේ ආත්මය කියලා ගවේෂණය කරපු කාරණා පිළිබඳව තියෙනවා නම් ඒක දිහා බලන්න ඕන පුතාවක් කිව්ව දවසක් මං ගැන මම හිතනවා කියලා ඒක තමයි තියෙන්නේ වෙන දෙයක් නැහැ ලස්සනට ඉන්නේ නළුවා වගේ නළුවා ඇතුලෙන් අල්ලලා ඉන්නේ නේද හොඳ කෙනෙක් බොහොම හොඳ කෙනෙක් ඒ හොඳ කමත් එක්ක හරි ආඩම්බර කමක් තියෙනවා හරි අල්ලලා ඉන්නවා ඈ සමහර ගෑනු ළමයි වගේ මං හරි ලස්සනයි මම හරි හොඳයි කියලා ඈ තදින් ඉන්නවා අර ඒ කාලේ හිටිය රූපනන්ද වගේ කෙනෙක් ඒ වගේම නෙමෙයි පිරිමි කෙනෙකුට අදාළ වෙන විදියට හැදෙන ආකාරයක් තියෙනවා ඒ විදියට අපි ග්‍රහණය කරගෙන ඉන්නවා ඒ බාධක ටික තියෙනවා ඉතින් ඒ නිසා මේක දිය කර හරින්න ඕන ඔබ ඉස්සරහට ඇවිල්ලා තුවක්කුවක් දික් කළා ඔය ඔය අහුවෙනෝනේ ඔය ඔය පිටරට වල තස්තවාදී කණ්ඩායම් වගේ දැන් ඔබට වෙඩි තියන්න ලෑස්තිය. ඔ මොකද කියන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඔන්න තිබ්බා. ඈ? ප්‍රශ්නයක් නැහැ. ඇයි ප්‍රශ්නයක් නැත්තේ? ප්‍රශ්නයක් නැත්තේ ඇයි? මොකුත් නැති නිසා මොනවද නැත්තේ අපිට? කිසි දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ. කියන්නේ මරන්න ඉඩ දෙනවා. මන්නං ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් කොහොමත් මැරෙනව නේද කියලා මරාගෙන මැරෙන්න හරි වැඩක් කරනව නිසා නිකම්ම මැරෙන්නේ
මොකද කොහොමත් මම මැරෙන්නේ නැහැ කියලා දන්න නිසා මම උඹත් ඉතුරු කරන්නේ නැහැ කියලා වැඩ පටන් ගන්නවා ඈ ඒකට මං වගේ තව කෙනෙකුට හරි ජීවිතේ ආරක්ෂා වෙනවනේ එහෙනම් උඹ වගේ කෙනෙක් හිටියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මම නම් අතාරින්නේ නැහැ මං කොහොමද මැරෙන්නේ මං උඹ තීරණෙත් නැහැ කියලා වැඩ පටන් ගන්නවා කියලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ වගේ හරි ඍජු මානසිකත්වයක් තියෙන ඕන එහෙම යටත් වෙන මනසක් නැහැ එහෙම යටත් වෙන මනසක් නැහැ තේරෙනානේ ඔව් ඒ නිසා මරණය කියන්නේ වචනේ තේරුම මන් දන්නේ නැහැ. ආ දන්නවද? මරණය කියන වචනේ තේරුම මම දන්නේ නැහැ. ඒකට හේතුව මරන්න මාරයනේ. මේ මාරයත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ මට. මම ඉන්න ලෝකේ මිනිස්සු උපදින්නේ මැරෙන්නේ නැහැ. වයසට යන්නේ. ලෝකය විසින් එවන රොකට් ප්‍රහාර උණ්ඩ මල්ටිබැරල් එකක්වත් අහට යන්නේ නැහැ. ගල් ගෙඩි පොළු මුගුරු ඕ මොකක්වත් දෙන්නේ නැහැ. ඒ නිසා මරණය මාහට නොවේ හිමි. ඔබටයි හිමි. ඔබයි මරණයට බය. ඒකයි අවියෝසවාගෙන සිටින්නේ. හිට්ලර් කියලා තියෙන්නේ ලෝකේ ඉන්න නිර්භයම පුජ්‍යලයා බුදුහාමුදුරුවෝ කියලා. මොකද හේතුව? දණ්ඩක්, පොළු කැහැල්ලක්, අවියක් මොකක්වත් මතේ නෑනේ. හිස් අතින් එන්නේ. පිළිරුවත් එහෙමයි, අධ්‍යාත්මික ස්වභාවයත් එහෙමයි. බලන්න අතපය හතරම අකුලගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන ඇස් දෙකත් අඩවන් කරගෙන සිටිනවා. ක්‍රියාව අවසන් කරපු ස්වභාවය බුදුහාමුදුරන්ගේ අධ්‍යාත්මයේ තියෙන්නේ. ඉන්ද්‍රියන් හය වහගත්තා, ක්‍රියාව අවසන් කළා. ක්‍රියාවකට බැස ගන්නෝනේ, ක්‍රියාවකට එළඹ ගන්නෝ. එහෙම ක්‍රියාවකට එළඹ ගන්න එපා. සියලු ක්‍රියාවන් වලින් නිදහස් වෙන වීරයන් පමණක් නිවන් දකින්න බෑ. ප්‍රඥාවෙන් විතරක් නිවන් දකින්නත් බෑ. ශ්‍රද්ධාවෙන් විතරක් නිවන් දකින්නත් බෑ. සතියෙන් විතරක් නිවන් දකින්නත් බෑ. මේ සියල්ලම එකතු කරන්න. උණු වතුර බිව්වහම, උණු වතුර විතරක් බිව්වහම අපි කියනවාද තේ බිව්වා කියලා? කහට තේකොළ ටිකක් විතරක් කටේ දාගෙන කියනවාද අපි තේ බිව්වා කියලා? සීනි විතරක් කාලා අපි කියනවාද අපි තේ බිව්වා කියලා? කියන්නේ නෑනේ. ඒ වගේ තමයි මේ සියල්ල සමබර කරගන්න ඕන. සමබර කරගන්න ඕන. එසා අපි සමාධියකට හසු වෙන්නේ නැතුව, වීර්යයෙන් පමණක් නැතුව සියල්ල පිළිබඳව විදර්ශනා කරනවා. විදර්ශනා කරනකොට ධර්මයේ පැමිණෙනවා. ධර්මයේ පැමිණෙනකොට ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව හොඳින් බාර ගන්න. ධර්මයේ හොඳින් බාර ගන්න. ධර්මය පිටස්තරයේ හැටියට පිළිගන්නේ නැතුව හොඳින් බාර ගන්න. ධර්මයට කැමති වෙන්න නැරෙන්න. ක්‍රමානුකූලව ධර්මයට පාවී යන්න. එක්වන්න. කෙනෙක් ක්‍රමානුකූලව අපි හඳුන ගන්නවා වගේ ටිකෙන් ටික අපි ධර්මයේ ටිකෙන් ටික හඳුනගෙන ධර්මයේ කෙරෙහි තිබුණු අවිශ්වාසය අල්ල එහෙම සම්පූර්ණ නැති කරලා දාලා අපි හොඳ
පුජ්‍යල බැඳීමක් ඇති කර ගන්නවා වගේ ධර්මයත් එක්කත් බැඳීමක් ඇති කර ගන්නවා ඊට පස්සේ ආ දැක්කහම අපි කුතුහලයකටපත් වෙන්නේ නෑ මම එයා ගොඩක් කල් තිස්සේ දන්නවා එයා වගේ යාළුවෙක් මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා යාළුව මම දන්නවා එයාගේ හැටි කියන වගේ හම්බලයක් නැහැ ධර්මයට විවෘත කළ හදවතක් ඇති කර ගන්න අර බොරු මානක්කාරය එළවලා දාන්න ඈ එයා ඉන්න පපුවහරේ එයා ලොකු වැඩකාරයෙක් කියලා හිතන් එන එයාගෙන් අහන්න උඹ හිතන්නේ මේ ශරීරය උඹේ කියලාද මෝඩයා කියලා කතා කරන්න ඕන ඈ කොච්චර කල් ඉන්න පුළුවන්ද ඔයා එතකොට කියන ඔව් මං හිතන් ඉන්නේ එහෙම තමයි දැන් කොච්චර කාලද 2080 වෙනකන් 2100 වෙනකන් එතකොට කියයි අනේ ඉතින් පහර දෙනවයි කියලා ඔහොමත් පහර දෙන එකේ සිරිතක් තියනවද නෑ නෑ මං ඔබ මෙහෙම අවිද්‍යාව වෙන්න බෑ මාත් එක්ක ඉන්න ඕන නම් ඉන්න ඕන විද්‍යාත්මකව අසාධාරණේ බෑ ඇයි මට බුරු කියන්නේ කියලා අහන්න ඕන කතා කරන්න ඕන මටත් කිව්වනේ මට ඇවිල්ලා කියනවා දැම්ම නිවන් දකින්න එපා ඔයා තරුණයි මාතයා වගේ නේ නේ පොඩක් අඩු වැඩියෙන් නැතුව හැන්ඩියට පේනවනේ දැන් නැහැ ඉස්සරහා ඒ නිසා කියන තරුණයි මං අහුවා මට හරියටම දෙනවද මැරෙන දවස මම කාගෙන්ද මේ අහන්නේ අරකින් අහන්නේ මාරේකින් අහන්නේ ඇතුළේ ඉන්නේ කෑ මැරෙන දවස දෙනවද මං ඉන්නවා ඒ විදියට ඉන්නවා මැරෙන දවස දෙනවද එයා කියනවා බෑ ඩෙන්ගු හැදිලා දවස් 3යි මැරෙනවා. සර්පෙක් කැහොත් පැය 3යි මැරෙනවා. අනතුරක් වුණොත් වාහනයක් කරෙන් මෙහෙන් ඇඟට ආව ඩොග් ගාල මලා. ඒක නම් දෙන්න බෑ කිව්වා. මං කියවන්නේ ඒක නිසා මට ඒ වැඩේ ෂුවර් නෑ. වයසට යනකම් ඉන්න එක. ඒ නිසා මම මේක අදම දකින්න ඕන. ඉතින් මොකක්වත්ම හේතු සාධක තිබ්බෙත් නැහැ. එල්ලෙන්න වැලක් තිබ්බෙත් නැහැ ඒ කාලේ. වැලක් ගන්නවත් සල්ලි තිබෙන ටිකාලේ නිසා ධර්මයේම ඉල්ලෙනව ඇරින්න පටාචාර වගේ සුනීත සෝපාක වගේ අපිට ඉල්ලෙන්න වැලක් තිබ්බේ නැහැ නිසා ධර්මයේ ඉල්ලුණා අතහරින්න එපා අතහරින්නේ මොකද්ද අතහරින්නේ නැත්තේ ධර්මය ධර්මයේම එළඹ ගන්නවා අතහරිනවා අතහැරෙන හැම දෙයක්ම මන් ළඟ තියෙනවා නම් ඒක මං අදම අතහරිනවා දැම්මම අතහරිනවා මම තව අවුරුදු 15ක් ඉඳලා මේක මගේ නෙමෙයි කියලා තේරුම් ගන්නවට වැඩිය හොඳයි මේක මගේ නෙමෙයි නම් මම මේක දැම්මම තේරුම් ගන්න ඕන මගේ නෙමෙයි කියලා දැන් නොතරෙයියක් ඒක දිනුම් ඇදලා තියෙනවා නමුත් ඔබ තාම නොතරෙයියේ දිනුම් අංක ටික බැලුවේ නැහැ එතකම්ම තියෙන්නේ මොකද්ද කුතුහලය රැයි ඇදලා තියෙන ගී බදාදා ඔන්න උතරයි ඇදලා තියෙන කුතුහලයක් තියෙන. හැබැයි අංග ටික බලපු ගමන් කුතුහලෙ ඉවරයි. අංග තේරිලා නැහැ වැඩක් නැහැ කියලා විසිකරලා දැම්මා ඕන කෙනෙකුට දෙන්න ලෝභත් නැහැ ඉරලා දාන්න ලෝභත් නැහැ. ඒ වගේ ඔබ හරියටම විද්‍යාත්මකව දැම්මම ගලපා බලන්න. නොතරෙයි තමන්ගේ අංක තමන්ට තමන්ගේ දිනුමට අංක තියෙනවද කියලා බලන්න. තමන්ට අයිති අංක තියෙනවද කියලා බලන්න. බැලුවාම පඨවි ධාතුව අයිති නැත. ආපෝ ධාතුව අයිති නැත. තේජෝ ධාතුව අයිති නැත. වායෝ ධාතුව අයිති නැත. නම්බර එකක්වත් නැහැ. ඉරලා දාන්න වෙන්නේ ටිකට් එක. ඈ මොකද නිකන් පරදිච්ච ටිකට් එකක් තියන්නේ ගොඩාක් දෙනෙක් පැරදිච්ච ටිකට් එක තමයි ඔය කුතුහලයෙන් තියාගෙන ඉන්නේ මමයි කියලා හිතනෝ ඒ උනාට ෂුවර් නෑ මමයි කියලා ෂුවර් නෑ මමයි කියලා විශ්වාස නෑ එනවාද මමයි කියලා හිතනෝ ඉතින් විශ්වාස නැති ටිකට් එකක් ඈ හරියටම දිනුමද නැද්ද කියලා දන්නේ නැති ටිකට් එකක් ඇයි තියාගෙන ඉන්නේ හරියට බලන්න විශේෂණා කරලා බලන්න බැලුවාම තේරෙනවා මට අදාළ දේවල් මේකේ නෑ මේක භෞතික ක්‍රමවේදයක් නෙමෙයි අධ්‍යාත්මික ක්‍රමවේදයක්
වාහනේ රෙජිස්ටර් එකකින් අතහරින්න ඕනේ නැහැ හිතෙන් අතහරින්න. හිතෙන් අතහරිනවා කියලා කියන්නේ මේක හොදන්න නැතුව ඉන්නවයි කියන එක නෙමෙයි. මේක ලීසින් කරන්න නැතුව ඉන්න මේ ඉන්ෂුරන්ස් කරන්න නැතුව ඉන්නවයි කියන එක නෙමෙයි. ඒක පාවිච්චි කරන්න නැතුව ඉන්නවයි කියන එකත් නෙමෙයි. මන් දන්නේ ඒක කොහොමද කියලා දෙන්නේ කියලා. නේද? නේද? දැන් ওই මහත්තයගේ කාර් එකට නැගලා මං ගමනක් යනවා. ඇත්තම මම යන්නේ අතහැරීමෙන්නේ. මට මේකේ අයිතියක් නැහැ මේක සර්විස් කරලද. සර්විස් කරේ නැත්නම් බැනවා දින්න. දොස් කියන්න. මේක සෝදලද සේදුවේ නැත්නම් බැනවා දින්න. දොස් කියන්නේ මුකුත් හිතෙන්නේ නැහනේ. ඇයි? මගේ නෙමෙයි. දැන් ඊළඟට ඔය පුතත් තව කෙනෙක්ගේ කාර් එකට නැගලා යනවා. ඈ? යද්දි එහෙම හිතෙනවා නේ එහෙම හිතෙන්නේ නැහැ. ඇයි? අතහැරීමේ. අන්න ඒ සමානව මම දකින්නේ ඒකයි. අර පිටස්තර කෙනෙක්ගේ වාහනයක නැගලා යද්දි දැනෙන අතහැරීමම අධ්‍යාත්මය තුල තමන්ගේ වාහනේ යද්දිත් ඇත්තෙන්ම තමන්ට දැනෙනවා නම් තමන් ලොකු අතහැරීමකින් නේද යන්නේ. ඒක හිතලා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක් ධර්ම අවබෝධයෙන් පස්සේ. ධර්ම අවබෝධයෙන් පස්සේ ඒක සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ? පැහැදිලි. ඉතින් බුදුහාමුදුරුව විදර්ශනා කරලා බලන්න කිව්වේ ඕක තමයි. ජීවිතේ දිහා බලන්න, විදර්ශනා කරලා බලන්න. ඈ? විදර්ශනා කරලා බලන්න. සමාධියෙන් පමණක් පුළුවන් කමක් නැහැ. ධර්ම අවබෝධයට ගමන් කරන්න සමාහිත බවත් අවශ්‍ය කරනවා. ඒ බාධක බිඳලන්න ඕන. දැන් අපි ගමනක් යනකොට විශේෂයෙන් කැලෑ ගමනක් යනකොට අපි නිකන්ම යන්නේ නැහැ. මේ පොඩු දඩි මුගුරක් හරි එහෙම නැත්නම් පිහියක් කැත්තක් වගේ එකක් අතින් අරයි යනවා. ඒකට මොකද එහෙම අරයි යන්නේ? එන කටුවේති බාධක කපා ඉවත් කරන්න. ඉතින් ඔබට තියෙන ප්‍රඥාව නැමැති අවිය. ඔබ ඉස්සරහට එන නොයිකුත් නොයිකුත් සංස්කාරක බාධක එනවා. දෘෂ්ටි සංකල්ප එනවා. ඒ ප්‍රඥාව නැමැති අවියෙන් ඒවා කපා ඉවත් කරන්න ඕන. මටත් තිබ්බ යෞවන කම නිසා නතර වෙන්න, දීපල නිසා නතර වෙන්න, රන් රිදී මුතු මැණික් නිසා නතර වෙන්න, ඔක්කොටම වඩා හපන් ගෑනු ළමෙක් නිසා නතර වෙන්න නේද? නතර වෙන්න තිබ්බා. නතර වුණේ නැහැ. ඒටි කපාගෙන කපාගෙන ඉවත් වෙලාම වඩාත්ම වැඩගත්ම ලෝකේ තනතුරට තත්වයට මමපත් වෙන්න ඕන. මට රැවටිච්ච පුජ්‍යලයක හැටියට ජීවත් වෙන්න බෑ. විද්‍යාත්මක කෙනෙක් හැටියටපත් වෙන්න ඕන. දැන් මේ විද්‍යාව පහළ කරගත්තට පස්සේ ඒකට බය වෙන්න එපා. ගැල් ළමයට රැවටෙනවා නම් රැවටෙන්නත් පුළුවන්. ඇයි ගැටලුවක් එන්නේ ඒක? එතකොට එයා විද්‍යාත්මකව නිරවටෙන්නේ. ගිනි පුකුරක් අතට ගත්තත් මේක ගිනි පුකුරක් කියලා දැනගත්තහම මොකද වෙන්නේ? එයා පුච්ච ගන්න නැතුව එයා භාවිතා කරන්න එයා දන්නවා. මේක උණු වතුර කේතලේ කියලා දැනගත්තහම නෝන උණු වතුර කේතලයක් කියලා දැනගත්තත් පරිස්සමෙන් භාවිතා කරනවා නේ. මහත්ය උණු වතුර කේතලයක් කියලා දැනගත්තොත් නෝනත් එහෙමයි. ඒ වොහොම පරිස්සමෙන් ඉවසීමෙන් කොහොමත් ඉතින් අපේ මහත්ය උණු වතුර කේතලයක් නේ කියලා එයා දන්නවා. ඒක තැවීමක් නැතුව එයාගේ චරිතනේ හැටිනේ, ඒ අපේ නෝනගේ හැටිනේ කියලා ඉන්න පුළුවන්. ගස්තන නැහැ. ස්වභාවය අඳුනගත්තාම අපි ගස්තන නැහැ නේ. සීතකරණේ ළඟට ගියාම ඉන්න ඕන විදියක් තියෙනවා. ගෑස් ලිපක් ළඟට ගියාම හැසිරෙන්න ඕන විදියක් තියෙනවා. සීතකරණ එක නම් අපි තියෙන භාණ්ඩ හිමි අරගෙන එළියට ගන්න ඕන. නමුත් ගෑස් ලිපක් ළඟ එහෙම කරන්න බෑනේ පරිස්සමෙන්. ඒ නිසා ලෝකේ හඳුනගත්තාම ගමන් කරන්න හරි ලේසියි. අතහරිනවයි කියලා කියන්නේ මොකක්ද? මනසින් අතහරිනවා. කොහොමද අතහරින්නේ? දැන් පුජ්‍යලයා විසින් අතහැරීම නෙමෙයි මෙතන තියෙන්නේ. පුජ්‍යලයා විසින් හොඳට බලන්න. පුජ්‍යලයා මම විසින් අතහැරීම ඒක එපා කරන්න.
එතකොට මම හැමදාම අර අතහැරීමේ සංකල්පය තුල ජීවත් වෙනව මම. අතහැරීමට තියෙන එකම ධර්මතාවය නම් පුජ්‍යලත්වයයි. අනිත් දේවල් දේපල වස්තු ඉඩකඩන් ඒව නෙමෙයි ප්‍රශ්නේ. නේද? මම කෙටියෙන් කියන්නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වේ මේ පුජ්‍යලත්වයට. මේ පුජ්‍යලත්වයේ අතහැරීමයි අතහැරීම කියන්නේ. එහෙම නැතුව පුජ්‍යලත්වයේ විසින් අතහැරීම නොවේ. මේක හොඳට ඥානනය කරගන්න හරියට හසුරුවන්න. හොඳින් ඥානනය කරගන්න හොඳින් හසුරුවන්න. පුජ්‍යලත්වය විසින් සිදු කරනු ලබන පරිපාලනයක් නොවේ, මෙහෙයවීමක් නොවේ, ගමම් මගක් නොවේ. හැරෙන්න ආපස්සට බලන්න පුජ්‍යලත්වය අතහරින්න, ඒ දිය කර හරින්න. පුජ්‍යලත්වය ලවා නිර්වාණය කැඳවා ගන්න බෑ. එනිසා ස්ත්‍රියක් පුරුෂයෙක් නිවන් දකින්නේ නෑ. ස්ත්‍රියක් පුරුෂයෙක් නිවන් දකින්නේ නෑ. නිවන් දකින්නවා නම් එයා කෙනෙක් නෙමෙයි. ගති විමුක්ත වෙනවයි කියන්නේ ඒක. ගති ලක්ෂණ නෑ. ඒ කියන්නේ අපි පිරිමි ගතියෙන් බලලා නිවන් දැක්කම පිරිමි නිවන. ගැහණු ගතියෙන් බලලා නිවන් දැක්කම ගැහණු නිවනක් වෙන්නේ ඒක. ඒ නිසා නිවනේ ගැහණු නිවනක් පිරිමි නිවනක් නෑ. නිවන නිවනමයි. ඒක බලන්නේ ස්ත්‍රීත්වයකින් පුරුෂත්වයකින් නෙමෙයි. අර සමාධිය ආවහම මේ දේශ බලනවා. බලලාට පස්සේ ඒක තුල තදින් වැළඳ ගන්න. වැළඳගෙන ඉන්නකොට සමාධිය ග්‍රහණය කරන්න එපා. හරි. හිතේ යම් සුවතාවයක් හට ගන්නවා. ඒ සුවතාවේ ග්‍රහණය කරන්නත් එපා. අර පුරුද්ද තිබුණොත් වීරිය ඉස්සරහට එනවා. ඒ වීරියත් එක්කම ප්‍රඥාව ඉස්සරහට එනවා. දැන් අපිට පුළුවන් නේ හයිවේ එකට දාගත්තාම 6 වෙනි ගියර එකට විතර පහට විතර දාලා ඇක්සලරේටර් එක කලමුලටම පා ගන්න පුළුවන්. එහෙනම් සෑදුවොත් මොකද වෙන්නේ? ඒ යන කෙනත් වේගුලනවා. ඇසේ පෙනීමේ මායිම, යා හැකි වේගය, වාහනයට දරාගත හැකි වේගය, මේ එක්කෝම වෙන බල්ල තමයි යාගේ ගමන් මඟ හදාගන්නේ. ඒ වගේ තමයි ඥාත් කර්මවලටම බාගනු එහෙට යන්නේ නැහැ. බැරි තැනකින් එහෙම දාන්නත් අපි උත්සාහ කරන්නත් හොඳ නැහැ නේ. අපිට බැරි වැඩ තියෙනවා. දැන් මේ කැලණි ගඟේ මේ පැත්තේ ඉඳලා එහා පැත්තට පයින්න පුළුවන්. ඔව් මට පුළුවන් කියලා පෙන්නත් මොකද වෙන්නේ? කැලණි ගඟට වැටෙනවා. එතකොට අපි මොකද කරන්නේ? නැහැ. එච්චර දුර පරින්න බෑ. මට පාලමක් දාලා මෙච්චර දුරක් ගිහලා මේ ටික පයින්න පුළුවන්. එන්නනේ හැම දෙයක්ම නෝනින් කල්පනා කරලා බලන්න ඕන. එනිසා මමත්වයක් පැත්තකින් තියාගෙන නිවන දැකගෙන දෙකම පොඩ්ඩක් ෂේප් එකේ තියාගන්න පුළුවන් නම් හොඳයි නේද? බෑ. නිවන් දකින්නවා නම් නිවන් දකින්න ඕන, ලෝකේ ඉන්නවා නම් ලෝකේ ඉන්න ඕන. ලෝකේ නම් ලෝකේ, ලෝකෝත්තර නම් ලෝකෝත්තර. ලෝකෝත්තර බවට ගියාට පස්සේ
ලෝකීය ඥානෙත් හොඳට පේනවා ස්වરૂපයත් පේනවා ඒ රටාවත් පේනවා ඒ වුණාට ඇත්තෙම යා අධ්‍යාත්මෙන් 100ට 100ක් අතහැරපු කෙනෙක් වෙනවා ගැඹුරු මනසින් ආයි මොකක්වත් නැහැ ගැඹුරු මනසේ අල්ලගත්තු දේවල් තියෙන ඔබ කම්පණය කරන්න පුළුවන් දේවල් තියෙනවා කඳුළු සලමින් හඬන විලාප දෙමින් දුක් වෙන දේවල් තියෙනවා ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වට ප්‍රශ්න ගොඩක් තියෙනවා නේද ඒ විදර්ශනා කරලා බලන්න ඕන දර්ශනා කරලා බලන්න ඕන හැම තිස්සෙම අල්ලගත්ත දැඩි දේවල් අතහරින්න විදර්ශනා කරලා අතහරින්න මැරෙන දේවල්ද කියලා අහන්න දෙයක් හමු වුණාම අහන්න මේක මට අහිමි වෙන දෙයක්ද අහිමි දෙයක්ද මැරෙන දෙයක්ද කවදකරි ඔව් ඉතින් මැරෙන දෙයක් නොමැරෙන දෙයක් කියලා මං හිතාගෙන ඉන්නකේ තේරුම් නැහැ මං සිතින් ඒක අස් කරනවා එතකොට ඒක එහෙම අස් කරනකොට ධර්මයට ඉදිරියට ඇදෙන්න මාවත සකසීමක් ඒක වෙනවා තේරුණානේ දැන් ධර්මයට ඉදිරියට ඇදෙන්න බැරි අවස්ථාවක් එනවා මාවත හරහා බාධක ඒ කටුවේති කපා ඉවත් කරන්න ප්‍රඥාවෙන් එතකොට මාර්ගය පැහැදිලි වෙනවා ඉස්සරහට යන්න පුළුවන් ඊට පස්සේ මාර්ගය පැහැදිලි වෙන තරමට වීර්යය යොදවන්න ධර්මය ගොතු කරන්න කටයුතු කරන්න දෙකක් බෑ අතහරිනව නම් අතහරින්න ඕන අල්ලගන්නව නම් අල්ලගන්න ඕන ඉතින් මනසෙන් අහන්න ඔබ අතහරින්නද කැමති අල්ලගන්නද කැමති අතහරින්නත් කැමති අල්ලගෙන තියෙන දේවල් ඒවම තියගන්නත් කැමති එතකොට එක තීරණයකට එන්න ඕන 50ට 50 ඉඳලා මදි 51ක් 55ක් කරන්න ඕන අතහැරීම 75ක බලයක් අතහැරීම තුල තියෙන්න ඕන. දැන් අපිත් එහෙමයි. අපිත් ඕනම දෙයක් එක තර්ක කරයි, රණ්ඩු කරයි. යමෙක් වරදක් කරොත් එහෙම බැනවදී. ඒ වුණාට මම දන්නවා අවසානේ බලනකොට මම්ම අතහැරලා. ඒ පහුගිය දවසේ කර වාහනේ බස් කාර් එකක් අතුල්ලගෙන ගියා. ඒ මනුස්සයට විරුද්ධව මං පොඩ්ඩක් හරි මෙහෙන් කෑ ගැහුවා. අවසානේ බලනකොට මම්ම අතහැරලා ඉවරයි. ඒ මනුස්සයගෙන් 75ක් ගත්තේ නෑ. දුප්පත් මනුස්සයෙක් කියලා. මම හදාගෙන මම ඉන්නවා අවසානේ. හැබැයි කෑ ගැහුවා විතරයි. ඒක අවසානට යන්න ඒ සිද්ධ වෙන දේ වෙන කෙනෙන් නම් වැඩි ක්‍රියා කරනවා. ඉතින් ඒක ඉබේ වෙන දෙයක්. අපි කෑ ගහලා අවසානේ බලනකොට අපි මලාඹ කර ගන්නවා. ඒ කියන්නේ අපිම ලොකු අතහැරීමකටපත් වෙනවා. එතන. ඒක නිවැරදි කරනවා විතරයි පුජ්‍යලය. එසා කෙනෙකුගේ වැදගත් වෙන්නේ හදවත පතුල. ගැඹුරු මනස අවසානයේ තීන්දුව තීරණය ගැඹුරු ප්‍රඥාව තේරෙනවනේ ඒ ගැඹුරු මනසේ ඇලිච්ච දේවල් කටු ඇනිච්ච වගේ ඒවා රිදුම් දෙනවා ඒවට අත තියෙනකොට තුවාලයකට අත තිබ්බා වගේ කිට්ටුවෙන් යන්න දෙයක් නැහැ ඒ තුවාලේ වුණත් රිදුම් කරන දෙයක් වුණත් ඉතින් තුවාලේ මගේ නේ නේ ඒසමව තුවාලේ බොහෝම හොඳින් පරිස්සම් කරනවා හැබැයි ඉක්මනින්ම මේ තුවාලේ පරිස්සම් කරන්න ඕන සනීප කිරීම සඳහා එනසෝ හැමදාම තියා ගැනීම සඳහා නෙමේ ඒ නිසා මමත්වය ඒ රිදුම් කනතෙන් බොහෝම ඉක්මනින් ශල්‍ය වෛද්‍යවරයෙක් කරා ගිහිල්ලා ඒ කටු ඉවත් කරලා සරව ඉවත් කරලා බෙහෙත් දාලා සනීප කරන්න ඕන ඒව සනීප කරන්න යද්දිත් වේදනාවයි ඈ රිද්දන දොස්තර මහත්තය ළඟට යන්නේ ඈ රිද්දන් නැති කෙනෙක් ළඟට යනවා ඒකට තුවාල නරක් වෙනවා ටිකක් අපිම රිද්දගෙන හරි මනසේක තේරුම් අරගෙන මේ තුවාලයකට බෙහෙත් දෙන්නක් කරන්න අපිම රිද්දගෙන හරි ඒක දරාගෙන හරි අපි හරි වෙදකම කරන්න ඕන මේ ලෝකේ ඇතය නැතය කියන දෙකම එහෙම නැත්නම් ඔය රාත්‍රියේ දහවල
ඇතය නැතය හරි වැරදිය ඔය කියන ද්වාකාරයක් මේ කැරකෙන්නේ ඒ ඒ ඒ අවස්ථා දෙකෙන්ම නිදහස් පවතින අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාව මොකන්ද ඔව් ඔබට දැනෙනවද ඒක බලන්න දැනෙන්නේ නැති වෙන්න බෑ ගොඩක් කාලයක් වනහපු කෙනෙක් අනුමාන වශයෙන් හරි දැනෙන්න ඕනේ කියන ඡායාව දැනනනේ ඡායාව දැන ඒ ඒ ඒ වෙත ඇදී යන්න අර මුහුදේ අතරමං වෙච්ච කෙනෙකුට අර ලයිට් එක නේ තියෙන්නේ ආලෝක සංඥා චූටි ආලෝකයක් උඩින් වැටෙන්නේ ඒ දෙසට ඇදී යනවානේ අපිටත් ඒ නිර්වාණය පිළිබඳව සංඥාවක් ආලෝකයක් ලැබෙනකොට ඒ දෙසට ඇදී යනවා එහි තමයි ඒ ගොඩ තියෙන්නේ අපේ ශේම භූමියේ තියෙන එහි චූටි ආලෝකයක් මං එවන්නේ මම හරියට ආලෝක කුළුණක් වගේ ආනන්ද හැමදෙර ආලෝක කුළුණක් වගේ අර නෞකා වල ගියපු කට්ටියට පොඩි ආලෝකයක් දෙනවා ඒ ආලෝකයට ඇදෙන්න ඕන මොකක්ද ආලෝකය නිරෝධය අසංකාරික බව ලෝකෝත්තර බව ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ස්වභාවය චින්තනයේ අවසානය පුජ්‍යලත්වය අතහැර එයින් නිදහස් වීම මැරෙන දේවල් ඔක්කොම තියලා ඒ ආලෝකය කරා අපි ගමන් කරන්න ඕන මේ මැරෙන දේවල් කරපින්නගෙන නිවන් දකින්න හදන එක තමයි ප්‍රශ්නේ නිවන් පුරේට කුණු ගඳ ගන්න දේවල් ගේන්න දෙන්නේ නැහැ. මලකඩ ගන්න දේවල් ගේන්න දෙන්නේ නැහැ. ඒ නිසා වාහන අරන් යන්න බෑ. මැරෙන ශරීර අරන් යන්න දෙන්නේ නැහැ. ඒ ඉන්ද්‍රයන් තුලට පුරවගත්ත සංස්කාරක ලෝකෙත් කුණු වෙන සහ මලකඩ ගන්න දේවල් ඔය බලන්න ඔය ඉන්ද්‍රයන් අතර කුණු වෙන්නේ නැති මලකඩ ගන්න නැති මොකක් හරි එකක් මට ඇදලා අරන් පෙන්නන්න ඔය මගේ ඇහැ ඇතුලේ තියෙන වෙන මෙහෙම එකක්. මගේ කන ඇතුලේ මෙන්න මෙහෙම තියෙන කුණු වෙන්නේ නැති මල කඩ ගන්න නැති එක මොකක්වත් තියෙනවද බලන්න මැරෙන්නේ නැති ධර්මතාවයක් ඔබේ ඉන්ද්‍රියන් අතරින් මට එළියට අරන් පෙන්නන්න මල කුණු ගොඩක්නේ ගොඩ ගහගෙන තියෙන්නේ අඹ ගෙඩියක් වගේ තාම ඉදිලා පැහිලා තියෙන්නේ හැබැයි ඕක තව පොඩ්ඩක් මේ වෙනකොට කුණු වෙනවා තව දවස් කීපයක් පහුවෙච්ච ගමන් කුණු වෙලා යනවා මේ ඔක්කොම ඕ පුප්පම් මිලා යති යතයි ධම්මේ මල් අර වෙනවා වගේ නේ කායෝ තථා යති විනාශ බවන් කයත් ඒ වගේ පත් වෙනවායි කියලා තේරුම් ගත්තාම මොකද වෙන්නේ කය අත්හරින්න ඕන කය අත්හරින්න පුළුවන් අත්හරින්න බැරි මනස නේ නහරි ඒක තමයි උපාදානස්කන්ධය ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ උපාදානස්කන්ධා දුක්ඛ මොකන්ද ඒ අරගෙන තියෙන මායාව මායාව ඒ මායාවට හිතනෝ නෑ ඒ ජලයමයි තියෙන්නේ මිරිඟුව දැකලා කියනෝ නෑ ඒ ජලයමයි මන් දවසක් ඇත්තටම මහරගම ප්‍රදේශයේ සිටිද්දී බලන්න අර විශාල ජල කඳක් අර පාර හරහා යනවා කියලා ජල සම්පාදනයේට බැන බැන හිටියා. වාහනේ ඉන්නවා. ඉතින් රවි මහත්මයා තාවට පස්සේ මම පොඩ්ඩක් ඉස්සරහට ඇදලා ගියා. කෝ නෑ නේ මෙතන මං හිතුවේ මේ විශාල ජල කඳක් මේ අහක යනවා මේ ටැප් එක බටයක් කැඩිලා කියලා මං කල්පනා කළ බැලුම් බලනකොට එහෙම එකක් එතන නෑ. තනිකර මිරිඟුවක් තදට ඒ ජලයක් සේම තලාගෙන යනවා මම දැකලා තියෙන්නේ. ඉතින් ඇසේ මායාව. ඉතින් ඒ නිසා ඒහා සමානවම හිතනවා මේ මමයි මේ ජලයමයි කියලා හිතනවා. ඒත් ලං වෙලා බලන්න. ඔය රූප, ඔබේ වේදනා, ඔය සංඥා, ඔය සංකාර විඥාන මමද? මගේද? මගේ ආත්මයද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. මම මගේ කියලා හිතාගෙන ඉන්නේ මොනවද?
මොනවද කොච්චර කල්ද පොඩි ළමයෙක්ගේ නාස සෙල්ලම් බඩු අරන් තියනා වගේ තමයි මමත්වෙන් එක එක ගලවල ඉවත් කරන එක හරි අමාරුයි හරියට මේ ඔය කැලෑවල් වල තියෙන එක්තරා මේ කටු වර්ගයක් ඒ කටු ගෙඩියක් තියෙන වටේ මේකට කටු ගලවන්න ගියාමත් ඇනෙනවා අතේ ඒ මොකද හැම පැත්තෙම කටුනේ ඒකට කියන්නේ අපි ආදර කටු කියලා ආදර කටුත් එහෙම තමයි නේ ගලවන්න බැහැ ඉතින් ඒ නිසා ඒව ගලවන්න හරි අමාරුයි ගලවන්න ගියාමත් අතෙත් ඇනෙනවා ඉතින් ඒ වගේ තමයි ගලවන්න ගියා මාත්‍ර දුන් දෙනවා ඉතින් ඇනිච්ච කටු අපි වීරයෙන් මේක ගලවල ඉවත් කරන්නම ඕන ඉවත් කරන්නම ඕන එදාට අර බොරුවට නෑ ප්‍රශ්නයක් නෑ කියන එකක් නෑ ඈ ඈ ප්‍රශ්නයක් කියන එකක් නෑ ප්‍රශ්නයක් කියන එකක් නෑ ඉතින් ඒ මිනිස්සයෝ එහෙම විරුද්ධව කටයුතු කරන්නේ වෙනත් ආගමිකයෙක් වීම ජාතිකයෙක් වීම වාර්ගිකයෙක් වීම නිසානේ. ඔහු ඇවිල්ලා අහන්නේ තුවක්කුවක් තියලා ඒ ත්‍රස්තවාදීන් අපිට රටට තියෙන ලංකාවේ තියෙන්නේ නේ. දැන් කාලය. ඉතින් අහන්නේ මේ ආගම මොකද්ද කියලානේ. එතකොට යාගේ ආගමට වඩා වෙනස් වුණොත් අන්න මැරුවා. වෙනත් ආගමකින් මරනවා. මගෙන් අහයි අවිලා ආගම මොකද්ද කියලා මං කියනවා අනේ මට ආගමක් නැහැනේ ආ බොහොම හොඳයි හරියක් දැම්මා දෙක ඇහුවා කොයි ජාතිකයේද යුදෙව්වද අරගොල්ලොද මේගොල්ලොද පකිස්තානයේ අනේ කියන්න මේක මට ජාතියක් නැහැනේ ජාතියකුත් ආ බොහොම හොඳයි එහෙනම් ප්‍රශ්නයක් නෑ අපිට ඊට පස්සේ භාෂාව මොකද්ද ඔය කට දෙන මොනව හරි කියනවා මට එහෙම භාෂාවක් කියලා එකක් නැහැ තේරෙන්නේ මොකද්ද අතින්ද පයින්ද ශබ්දයකින්ද කොහොම හරි කතා කරනවා මිසක් ඒක නිකාට සංනිවේදනය කරනවා මිසක් මට භාෂාවක් නැහැ. ආ එහෙනම් හොඳයි අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට මේව දීලා තියෙන්නේ ජාතියට විරුද්ධ වෙන අයට ආගමට විරුද්ධ වෙන අයට තියන්න. ඔයා ෆේල්. ඔයා යන්න. ඔයා යන්න. ඈ? ඔයා යන්න. එච්චරයි. රට කොහෙද මොකද්ද කියලා මම රටක් නැහැ. මහ පොළොව පය ගහලා ඉන්නවා නම් එතන තමයි මගේ රට. නේද? එතනනේ මට උපකාරක. එච්චරයි. හුස්ම ගන්න එතන නේ. එතනනේ තමන්ගේ රට. එළිය ලබන්න එතන නේ. එතනනේ තමන්ගේ රට. වතුර බොන්න එතන නේ. එතනනේ අපේ රට. ආයි මොකද්ද? ලෝක මිනිස්සුන්ට වැරදිලා ගොඩාක් ඈ ඉතින් ආගමක් නැති ජාතියක් නැති ජම්මයක් නැති මිනිස්සෙක් හොඳ නැද්ද කොච්චර හොඳද කොච්චර හොඳ මිනිස්සෙක්ද එයාගෙන් මේ ලෝකෙට කිසි කරදරයක් නැහැ යුද්ධ නැහැ ප්‍රශ්න නැහැ කලකෝලහල නැහැ පලි ගැනීම ඉරිෂියාවල මොකවත් නැහැ න්යාය ලොකු කඩු දෙක තුනක් තියෙනවා ඒක ගලවන්න අමාරුයි කෑ ගන්නවා ඈ බලන්න අම්මා තාත්තා හොඳ තදබල කටු දෙකක් නෙමෙයිද කියලා නේ අපිට හොඳට ආදරයෙන් කරුණාවෙන් සලකන නිසා තදින් ඇලිච්ච කටු දෙක පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති ඒ අනුව බලනකොට නම් ඔබ බාලේ දැන් ඔබ ඔබේ නෙමෙයි කියලා හිතන්න කියනවා නෙමෙයි මේ ඔබේ කියලා හිතන්න කියනවත් නෙමෙයි අනේ ඒක තේරුම් කරගන්න ඕනේ දැන් සමහර අය වර්ධව තේරුම් ගත්තොත් එහෙමනේ මේ අම්මා තාත්තගෙන් ඈත් කරන දරුවෝ ඈත් කරන ධනෙ ඈත් කරන මේ වෛරී ආගමක් බවට පත් වෙනවනේ ඒ එතන නෙමෙයි ඔබේ කියලා හිතන්න කියනවා නෙමෙයි ඔබේ නොවේ කියලා හිතන්න කියනවත් නෙමෙයි මේ වෙන කතාවක් කියන්නේ අන්න ඒ කතාවම අතු කරගන්න
මොකක්ද ඒ කතාව යන්තම් නිකන් ඡායාව පේනවා යන්තම් එළිය පේන්නේ ඒ එළිය දෙසට ආයතුයි ඒ එළිය වැඩි විය යුතුයි ධර්මයේ කියද්දි ඩක් ගාලා ඔබට ඒ ආලෝකය එනවා තේරුණානේ එතකොට අපි මොකක්ද හිතන්න ඕන මුකුත්ම නොසිතන මාර්ගේ මුකුත්ම නොසිතන මාර්ගේ මුකුත්ම නොවිඳින මාර්ගේ අපි ආයතුයි එහෙම අතහරින එක එතකොට වේදනාවකුත් නෙමෙයි නේ තාම ලැහැ සහල්ලුයි එතකොට මගේ නොවේ කියලා හිතනවත් නෙමෙයි මගේ කියලා හිතනවත් නෙමෙයි අර ඒක පුත්ත මනුරක්කේ කියලා කියනවනේ නේද ඒක පුතෙක් රකින්න අම්මා කෙනෙක් වගේ ආ ඒක පුතාද ඈ එහෙනම් හරි වැඩේ. ආව උදාහරණයක් දීලා තින්නෙත් ඒකයි. ඈ උදාහරණ එක මුතෙක් කියනවා මම බුදුම ඇලීමක් තියෙන්නේ. ඈ ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඒක පුතාලා ඉන්න කට්ටිය සමහර පුතාලා කියන අනේ හාමුදුරනේ මට හරි කරදරයක් අපේ අම්මා. මම පාඩම් කරනකොට මේස ළඟට ඇවිල්ලත් එයා පත්‍ර බලන්න කියලා. සම්මුතියක් හැටියට අත්හරින්න සම්මුතියක් හැටියට අත්හරින්න ඒකයි පිළිවෙල අපි සිතාගෙන ඉන්න මනක් කල්පිත භාවයක් නෙමේ ඉඩම මේ ශරීරය මේ හැම දෙයක්ම මනක් කල්පිත ස්වરૂපයක් තියෙන්නේ මමයි කියන සංකල්පය විශේෂයෙන් මනක් කල්පිතයි ඊට පස්සේ අත්තිමාතා අත්තිපිතා කියලා හිතන එකත් එහෙම මට ඇත අම්මෙක් තාත්තෙක් කියලා හිතාගෙන ඉන්න එකත් ඒ මනක් කල්පිතයි. ඒක සම්මුතිය. එතකොට සම්මුතිය එසවම තීද්දි මනසින් සියල්ල මතහැරියට පස්සේ මනස නිදහස් වෙනවානේ. ඒ නිදහස තමයි වැදගත්. ඒ නිදහස තමයි වැදගත්. යථාර්ථය මොකන්ද මේ කිසිවක් අපේ නොවේ මම නොවේ මට මාවත් අයිති නැත්තම් මට වෙන කෙනෙක් කිසිසේත්ම අයිති නැත වෙන දෙයක් වෙන කෙනෙක් කිසිසේත්ම අයිති නැත